ආර්ථික ජනබලවේගයේ නායකයන් එවැගේම ආදරණීය කම්පහ ජනතාව ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරගන්නවා වණක්කම් කියලා. අයිය අපි එකතු වෙලා ඉන්නේ මුළු රටම දන්නවා රනිල් වික්‍රමසිංහ හිතනවා ඡන්දේ කල් දාලා එක එක ගුණ්ඩු තියලා මේ ඡන්දේ ඊළඟ ඡන්දේ රනිල්ට දිනන්න බලුවන් කියලා. හැබැයි මේ රටේ ඉන්න සාමාන්‍ය ගමේ ජනතාව හැම කෙනාම දන්නවා රනිල් වික්‍රමසිංහට මැතිවරණයක් දිනන්න බැරි බව. මේ රනිල් මොන කුමන්ත්‍රණ කරුවත් එළඹෙන ඕනම මැතිවරණයක ජයග්‍රහණය ලැබෙන්නේ වෙන කාරණාවක් නෙවෙයි. මේ රටේ ආදරණීය ජනතාවගේ හෘද සාක්ෂිය දන්න මේ ජනතාව පිළිබඳ හොඳට දන්න ජාතික ජනබල වේගය තමයි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ. රනිල් වික්‍රමසිංහ විවිධ බාධා අපිට ඇති කරුවා මාර්තු 9 වෙනිදා අපට පැහැදිලි ජයග්‍රහණයක් මේ රටේ ජනතාවට තිබුණා. හැබැයි තක්කඩි කුමන්ත්‍රණකාරේ රනිල් රාජපක්ෂ ඒ මැතිවරණය ඉතාමත්ම තකතිරු විදියට කල් දැම්මා. රනිල් හිතනවා රුපියල ශක්තිමත් කරනවායි කියලා බඩුමිල අඩු කරනවායි කියලා ජනතාව නැවත වරයකින් වටයකින් රවට්ටන්න හිතනවා නම් රනිල් වික්‍රමසිංහ හිතාගන්න ඔබ මොන දේ කරත් රනිල් වික්‍රමසිංහ නැවත වරක් මේ රටේ පාලන බලයට මේ රටේ ජනතාව කියන්නේ කියන එක රනිල් වික්‍රමසිංහ දැනගන්න ඕනේ. එන සියා ආදරණීය අම්මේ තාත්තේ රනිල් වික්‍රමසිංහ අපි දන්නවා මේ දවස්වල Facebook එකේ තිබුණ එක්තරා දෙයක් තමයි අපේ රුපියල ශක්තිමත් වෙන්න කියන එක රනිල් වික්‍රමසිංහගේ අර කලිසම උඩට ගන්න ගන්න පහරට වැටෙන වගේ වැඩක් කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අද අපේ රට ණය උපරට හිර කරලා ණය කන්දරාවක හිර කරලා රටම ණය විනාශ කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට රට කරගන්න බෑ. රනිල් වලේට පත් වූ දාසිට එකම අවස්ථාවකවත් මහ ජනතාවගේ ඉදිරියට ඇවිල්ලා රනිල්ට කතා කරන්න බැරි වෙලා තිබුණා. රනිල් හැමදාම සීත කාමරවල තමයි රජයේ නිලධාරීත්ව කරවයි සාකච්ඡා කරේ. හැබැයි අපිට බලවම වෙලා තිබෙනවා මැතිවරණය කල් දැම්මත් ජනතාව අතරට බස් ජනතාව දැනුවත් කිරීමේ එකම බලය තියෙන පක්ෂය එකම බලය තියෙන ශක්තිය ජාතික ජනබල වේගය කියන එක නේද? ඒ නිසා තමයි අද කොහොම සමගි ජනබල වේගය මැතිවරණය කල් දැම්මා මැතිවරණ වේදිකාවන් වල විවිධ කතා කිව්වා. හැබැයි අද වෙනකොට මැතිවරණය ගැන කිසිම කතාවක් නැහැ. ඒ සියලු දෙනාම එකම කොටේ ඉන්නේ සජිත්ලා මහින්දලා රනිල්ලා තව හැම කෙනාම ඔබ සියලු දෙනා එකතු වුණත් අනිවාර්යයෙන්ම එළඹෙන මැතිවරණයේදී ඔබ සියලු දෙනා එකට තබා පරාජයට පත් කරන එක නියතයි. මේ රටේ ජනතාව ඒ තීන්දුව අරන් ඉවරයි. ඒ වෙනුවෙන් තමයි අපි පෙළගැසී ඉන්නේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ තව තවත් අපි ශක්තිමත් වෙලා මේ රටේ ජනතාව දැනුවත් කරලා ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන අතරතුර මේ තක්කඩි තකතිරු ඒ වගේම විවස්ථා විරෝධී පාලකයා අපට අහිම කර තිබෙන මේ පළාත් පාලන මැතිවරණය අපි එකවන්ව ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතු වී ලබා ගන්න බැලිමු. දැන් රනිල් වික්‍රමසිංහ හිතනවා මැතිවරණය කල් දාමන අතරතුර ජාතිවාදය වපුරන්න හදනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව හිතා ගන්න මෙතෙක් අපේ රටේ ජනතාව ඔබේ උගුල් වලට අහු වුණා. මින් ඉදිරියට ඒ උගුල් වලට මේ රටේ ජනතාව අහු වෙන්න සූදානම් නැහැ. ඒ නිසා ඒ සියල්ල පැත්තක තබා ගන්න අනිවාර්යයෙන්ම ඉතාමත්ම ඉක්මනින්ම මේ පළාත් පාලන මැතිවරණය අපි අරගෙන ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරා ගෙන යනවායි කියන එක නියතයි. ඒ වෙනුවෙන් පෙළගැසෙමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ඒ සඳහා අපි ජනතාව දැනුවත් කරමු. ඔබ සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි.